අයිබෝන් මමාත දෙදස් දා හත ආර්ථික විද්‍යා ප්‍රශ්නපත්‍රයේ බහුවරන ප්‍රශ්නංක දාසය සිට විස්සඳක්වා ප්‍රශ්න පහක් හතරවෙනි පාඩමට අදාළව සාකච්ඡා කරනවා දාසය හීනවන පලදා නීතිය ප්‍රකාශ කරනේ මෙහීනවන ප අදාළවෙන්නේ කෙටිකාලීන නිෂ්පාදන ක්‍රියාවලියට එම නම් කෙටිකාරයේදී විචාලයදවම් වැඩි කරන්න පුළුවන් ස්ථාවරයදෝම් එයාකාරයම තබා ගෙන එහම වැඩි කරද්දි මේ වැඩි කරන විචාලය යදවු මේ ආන්තික නිෂ්පාධිතය හා සාමාන්‍යය නිෂ්පාිතය එක්තර අවස්ථාවකට පසු පහල බසිනවා කියලා කියනවා එමනම් බලමුනිවරදි පිළිතුර ත ශාලාය විශාලත්වය වැඩිරන විට එහි ආන්තිකප්‍රදාව ක්‍රමයෙන් පහළ වැටෙන බවයි කර්මාන්තශාලාව ස්ථාවරසාධකයක් මෙහිදී ස්ථාවරසාධකයක් වෙනස් කරන්නේ එහෙමනම් දිගුකාලය ගැනම කතා කරන්නේ මේක වැරදිී දෙක කර්මාන්ත ශාය විශාලත්වය වැඩි කරන විට එහි සාමාන්‍ය පිරිවේ ක්‍රමයෙන් පහළ වැටෙන බවයි මෙයත් දිගුකාලයට අයත්තු වෙන්නේ ආයතනය ස්ථාවරය යදෝම් ප්‍රමාණයක් සමඟ විචලයදවම වැඩි වැඩියෙන් භාවිතා කරන විට එහි ආන්තික පළදාව ක්‍රමයෙන් පහළ වැටෙන බවයි එය නිවැරදී ආතනයක් ස්ථාවර යෙදෝම් ප්‍රමාණයක් සමඟ විචල්ල යෙදවම් වැඩි වැඩියෙන් භාවිතා කරන විට එහි සාමාන්‍ය පිරිවය ක්‍රමයෙන් පහළ වැටෙන බවයි මෙහීනවන ආන්තික පලහටගන්න විට සාමාන්‍ය පිරිවය ක්‍රමයෙන් නිහල යනවා. එමනම් මේ කත්වැරදි පහ ආයතනේ විචලයදෝම් ප්‍රමාණයක් සමග ස්ථාවරයදෝම් වැඩි වැඩියෙන් භාවිතා කරන විට එහි ආන්තික පළදාව ක්‍රමයෙන් පහළ වැටෙන බවය. මෙතන ස්ථාවරයදෝම් වැඩි කරනවා කියලා දීරතියෙන්නේ. ඒක නිසා මේකත්වැරදි එ අනුව නිවැරදි පිළිතුර අංකතුන, ආයතනය ස්ථාවර යෙදෝම් ප්‍රමාණයක් සමග විචාල යෙදෝම් වැඩි වැඩියෙන් භාවිතා කරන විට එහි ආන්තික පලදාව ක්‍රමයෙන් පහළවැටෙන බවය. දාහත ඉෂ්පාදනයේ ආරෝපිත පිරිවය පවතී නම් අපි ආරෝපිත පිරිවය කියලා සාකච්ඡා කළේ නිෂ්පාධන ක්‍රියාවලිය සඳහා ආයතනය විසින් හඳුන්වා දෙනු ලැබු යෙදම්වල අවස්ික පිරිවාය අපි බලම ඉස්සෙල්ලාම ගණකාධිකාරී ලාබේ හා ආර්ථිකලාබේ ගණනය කරනාකාරය ගනකාදිීකරණ ලාබේ කියන්නේ මුළු අය බාරය හා මුළු රුජු පිරිවයා අතර වෙනස අපි මෙතන මුළු අය බාරය පහළවස්ථහක් කියලා ගත්තා ඒකෙන් රජ පිරිවය ඒන්නේ ආයතනයට පිටතින් මෙලදී ගැත්තේ දම් සඳහා ගවන ලද මුදල් ප්‍රමාණය රුපියල් පන්දාහයි මනංගනකාදී කරනලාබේ රුපියල් දහදායි ආර්ථිකලාබේ කියලකයන්නේ මුළු අය බාරය සහ මුලු අවස්තික පිරිව අතර වෙනස මේ මුලු අවස්තිි පිරිවඩ ජ පිරිව හා මුළු ආරෝපිත පිරිවය දෙකමෑ තුළත් එමන මුළ අය බාරය රුපල් පහලොස්දායි ජ පිරිවය හා ව්‍ර පිරිවය රපියල් දහදායි පලස්ාහෙන් දහදා කඩු කරහම පන්දායි නිෂ්පාදනය ආරෝපිත පිරිවයක් පවතිනවනම් අනිවාරයෙන්ම ගනකාදී කරනලාබේට වඩා ආර්ථිකලාභය අඩුවෙනෝ එහෙම නම් නිවරදි පිළිතුර එක ගනකාදීකාරී ලාබේ ආර්ථිකලාබේ ඉක්මවායනු ඇත ඒ බලන්න මෙතනදි ගනකාදී කරන ලාබේද මෙ මුළු අරෝපිත පිරිවෑ සලකා බලන්න නෑ එහෙමනම් ගනකාදී කරනලාභය විශාලාගයක් මේ නිවැරදී ආර්ථිකලාබේ සෑහමිටම ශූ්‍යගයක් ගනු ඇත ආර්ථිකලාබය ශෝනයාගයක් ගන්නනිලාවයි මුළුආයබාරයට මුළු අවස්ථික පිරිවය සමානවන අවස්ථාවේදී එහෙමනම් මේකත් වැරදී ආර්ථිකලාබේ ගනකාදිී කාරීලාබේ ඉක්මවා යනු ඇත එකවැරදී අතර ගණකාධිකාරීලාබය සෑම විටම ශූර්ණයාගයක් ගනු ඇත ගනකාධිකාරීලාබේ ශූර්ණයාගයක් ගන්නේ මුළු අයබාරයට මුළුරුජ පිරිවැය සමානුවන අවස්ථාවේදී. මේකත්වරද ආර්ථිකලාබය හා ගනකාධිකාරීලාබය එකිනෙකට සමානුවනු ඇත. ඒ එකින එකට සමානවෙන්නේ නිෂ්පාදනයේ ආරෝපිත පිරිවැය නොමැත්ති නම් ගනකාධිකාරී ලාබය හා ආර්ථිකලාබය එකකින එකට සවානයි. එහෙමනම් නිවරදි පිළිතුර අංක එක ගනකාධිකාරීලාබය ආර්ථිකලාබය ඉක්මවා යනු ඇත. දහාට පහත සඳහන්දයාතුරින් පූර්ණ තරගකාරී වෙළඳපළක සාමාන්‍ය ලක්ෂණයක් නොවන්නේ. අහන්නේ සාමාන්‍ය ලක්ෂණයක් නොවන්නේ. வளந்தபலத பூர்ண தரங்கக்காரி வளந்துபலக்க. බලமோ කිසිදු සලක යුතුවාකාරයේ வළந்தபොල බලයක් தනි ආයතනයකට නොතිබීම.ි කතා කරணம் பூற தரங்கරී வளந்தபළක ආතන සංකෑවති විශාලයි ඒවාගේම පරිභෝගික සංක්‍යාව අතිවිශාලයි.නිසා එක ආயතනයකට, තම නිෂ්පාධන ප්‍රමාණය වෙනස්කල්ලා වෙළඳපලට කිසිදු ආකාරයක බලපෑමක් ඇති කරන්න බෑ කියලා එහෙමන තනි ආයතනයකට කිසිදු ආකාර වළඳපල බලයක් නෑ එනම් මේ පිළිතුර පුුණු සරංකාරී වඳපලක ලක්ෂණයක් එන්නේ නෑ වළඳපල ඉල්න්නවාක්‍රය පූර්ණ නම්ම වීම තරංකාරී වෙළඳපලක ඉල්ලුම් ව්‍රය පූර්ණනම් වනෑ ඉල්ලම්වක්්‍රය වමයි සිට දකනට පහලට බෑවමන ඉල්ලුම්වක්‍රයයක් හැබයි ආයතනයක ඉල්ලුම් වක්්‍රය නම් පූර්ණ නම් ඉල්ලම්වක්්‍රයක් එහෙම නම් මේක ලක්ෂණයක් නෙමේ එ අනුව මේ නිවැරද්දි බාන්්ඩය මලකරේ කිසිදු වලපෑමක් නොවඇතිව නෑ ආයතනය කට තම නිමවම හා අලවිය වැඩි කළ හැකිවීම අප යපකල්පනය කරනවා පුනතකාරි விடந்த පලක එක ආයතනයක් නිශ්පාදනය කරන සියලුවම නිමෑවම වඳපල පවත්නාමලට අලවි කරන්න පුළුවන් හැබැයි මල කරෙහි කිනි කිසිදු බලපයමක් ඇති කරන්න බෑ කියලා එෙමනම් මේපුරතකාරී බ පලක ලක්ෂණයා හන්නේ ලක්ෂණයක් නොවන්නේ එහෙමනම් වැරදි. හතර දැනට සිටින ආයතන වලට නව ආයතන ප්‍රවේශවීම මලක්වාගලිය නොහැකිවීම අබාධ ප්‍රවේශය අබාධ පිටවුම පූර්ණ තරංකාරී වදපලක ලක්ෂණයක්. එමනා මේක එන්නෙත් නෑ.වෙලඳ පොලෙහි ගැනුම්කරුවන්සා විකුණුම්කරුවන් විශාල සංඛ්‍යාවක් සිටීම මේකත් ලක්ෂණයක් එහමනම් එන්නෙත් නෑ. එහෙමනම් පූර්ණ තරංකාරී වෙළඳ පොළක ලක්ෂණයක් නොවන්නේ වෙළඳ පොල ඉල්ලුම්වක්‍රය පූර්ණ නම්ම එකක්වීම. දහනමය පූර්ණ තරගයට හා ඒකාධිකාරී තරගට අදාළ ඇතැම් උපකල්පන පහතස් අඳහන් වගේේ දැක්වේ. එම උපකල්පනයන්ගේ කවර සංයෝජනයක් මෙම වෙළඳ පොළවෙලට අනුකූලවේද. ඉස්සලාව අපි, ර් තරගේ පවතින ලක්ෂණ ලකුණ කරගමු ඉෂ්පාධිතය සමජාතිය වීම මේක නිවරදි නිෂ්පාධිතය ප්‍රවේදනය වීම මේක වැරදිී විකුණුම්කරුවන් විශාල සංඛ්‍යාවක් සිටීම මේක නිවැරදි ප්‍රවේශයට සම්පිටවීමට බාදධක තිබීම මේක වැරදිී විකුණුම්කරුවන් විශාල සංඛ්‍යාවක් සිටීම මේක නිවැරදී අධිකාරී තරගේ ප්‍රවේශයටසාපිටවීමට බාධක තිබීම ඒආධිකාරී තරගේත් බාධක නෑ නිෂ්පාධිතය සමජාතිය වීම ඒ ආධිකාරී තනගේ නිෂ්පාදිිතය ප්‍රබේධිත බාන්ඩයක් එහෙමනා මේකත් වැරදි විකුණුම්කරුවන් සුළු සංක්‍යාවක් සිටීම ඒආධිකාරී තරගේ විකුණුම්කරුවත් විශාල සංක්‍යාවක් සිටිනවා එහෙමනම් මේකත් වැරදිී පූර්ණ තොරතුරු පැවතීම වැරදි නිෂ්පාධිතය ප්‍රබේධනය වීම ආධිකාරි තරගේ ප්‍රබේධිත බාණ්ඩයක් නිෂ්පාදනය කරන්නේ එ මෙම වෙළඳ පල දෙකටම අනුකූල වරණය අංකපහා එහෙම නාම් නිවරදි පිළිතුර අංකපහා විස පූණ තරගකාරී කර්මාන්තේක කටයුතු කරන ආයතනයක් කෙටිකාලයේදී පහත සඳහන් තත්ත්වයට මුහුණ පාසිටි වර්තමමාල් නිවෑම්මන්ටම එකක පන්සීයයි වළඳ පළමිල ඒකයක් රුපියල් හයයි මුළු පිරිවය රුපියල් පන්දාහයි මුළුස්ථාවර පිරිවෑ රුපියල්දාහයි අන්තික පිරිවය රුපියල් හයි ලා උපරිමණය කිරීමේ අරමුණෙන් කටයුතු කරන මෙ යතනය මොකද්ද කරන්න නි කියලාහන්නේ එහෙමනං අපි මේ දීලා තියෙන තොරතුරු අනුව යම් අදහසක් අරගම මෙතන වරඳපළ මිල රුපියල් හයයි ආන්තික පිරිවය රුපියල් හයයි එහෙමනම් දැන් ආයතනය ඉන්නේ සමතුලිතමට්ට මේ පී සමානයි එMCී රපියල් හයයි අය ාරය අපි ගණනය කරගම්ම මුළ අයබාරය ගණනය කරන්න නිමැවු මට්ටම වැඩි කරනවා වෙළඳ පොළමිලියෙන් මුළවායබාරය නිමැවම් මට්ටම ඒකක පන්සීයයි වෙළද පළ මිල රුපියල් හයයි පන්සී වැඩිකිරීම හය රුපියල් තුන්දාහයි ඒ වගේම අපට මුළු පිරිවය දී තියෙනව පන්දාහක් මළු ස්ථාවර පිරිවය දාහක් දීල තියෙනවා එනම් මේ මුළුත් පිරිවෑ යි මුළු ස්ථාවර පිරිවය අත්‍ර වෙනස මුළු විචල්ලි පිරිවය. අපි මුළු විචල්ලි පිරිවය කියද කියලා හොයා ගමු මුළු විචල්ල පිරිවෑ සමානයි මුළු පිරිවෑ රුපියල් පන්දාහෙන් අඩුකරනවා මුළු ස්ථාවර පිරිවෑ රුපියල්දාහක් එහෙමනම් හාරදාහයි. මේ තියෙන තොරතුරුව අනුව අපි යම් අදහසක් ගමු බන්න මේ ආයතනයේ මුළ අයභාරය රුපියල් තුන්දාහයි මු විචාල පිරිවය උපාල් හාරදාහයි. එහම නම් මුලවා අයබාරය ප්‍රමාණවත් නෑ මුලු විචාල පිරිවය ආවරණය කරගන්නවත්. එනම් මේ අවස්ථාවදීගන්න ඕනි හොඳම තීරණය ආර්තනය වසා දැමීම. ඒවගේ මේ පිළිතුර සාමාන්‍යය අයබාරය හා සාමාන්‍ය විචාල පිරිවය සංසන්ධනය කල්ල ගන්නත් පුළුවන්. අපි බලමුත්තර, ප්‍රමාණය අඩුකොට නිෂ්පාදනයේදී සිටිය යුතුය මේ පුර්ණ තරග කාරී ආයතනයට නිමෑමාඩු කල්ලා ිල වැඩි කරන්න බෑ මල කෙරෙ කිසිදු බලපෑමක් ඇති කරන්න බෑ එහමන මේ වැරදි අලවි මිල ඉහළ දැමිය යුතුය මල වෙනස් කරන්න තනි ආයතනයකට බලයක් නෑ එකත්වරදි නිවාම් ප්‍රමාණයේ නොවනස්ස තබා ගතයුතුය එකත්වැරදී ප්‍රමාණය ශූන දක්වා අඩු කළ යුතුය නිම ප්‍රමාණය ශූන දක්වා අඩු කරනවා කියන්නේ ආයතනය වසාධමනුව කියන එක මේක නිවැරදි නිමෑම් ප්‍රමාණය ඉහළ දමා මිල නොවෙනස් තබාගත යුතුය ඒ මොනත්පුත ිල රපියල් හයයි අපට සාමාන්‍ය විචාලය පිරිවායන්නේ රුපියල් හාරදාහ බේදීම පන්සීය සාමාන්‍ය විචාලි පිරිවෑ රුපියල් අටක් තියෙනවා එනම් මිල සාමාන්‍ය විචාල පිරිවයටත් වොඩා අඩු මිලක් එහෙම වුුණොත් නිම වැඩිකිරීම නිසා. තවත් අලාබේ වැඩුවීමක් සිද්ධවෙන්නේ. එහෙම නම් මේකාත්. වැරදි ඒ අනුව නිවරදි පිළිතුර අංක හතර. Thank so much.